ආරක්ෂිත භෝගවගාව අපේ රට හඳුන්වලා දුන්නේ 90 දශකේ. ඉතින් 90 දශකේ ආරම්භ කරලා මේක අද දවස වෙනකොටත් පවත්වාගෙන යනවා. කිසිත් අද දවස වෙනකොට උඩ රට කලාපය තුළ ශීඝ්‍ර වර්ධනයක් වෙන්නුම් කරනවා. ඉතින් මේ ආරක්ෂිත භෝගවගාව තුළින් හොඳ ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ ගුණාත්මක යුතු එළවලු පළතුරු එහෙම ලබා ගැනීම හැකියාවක් තියෙනවා. කිසිත් මේ ආරක්ෂිත භෝගවගාව කරගෙන යනකොට අපි මේ පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් ලබා ගන්න ඕන. මේ නිර්මාණය කරන්න කොහොමද ආරක්ෂිත කුටීරයක් නිර්මාණය කරන ආකාරය, ඒක තුළ භෝග වගා කරන්නේ මොන ආකාරද කියන එකත් හොඳ අවබෝධයකින් හිටියොත් විතරයි මේ වගාවෙන් හොඳ අස්වැන්නක් ඒ වගේම හොඳ ලාභදායී මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන මේ ආරක්ෂිත භෝගවගාව කරගෙන යනකොට මේක නිර්මාණය කරන්නේ කොහොමද, ඒ වගේම තමයි මේක භෝගවගාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක කතා කරා. ඒ සඳහා මාත් එක්ක මෙතන ඉන්නවා බණ්ඩාරේල ප්‍රාදේශික කුසිකාන පරිශන සංවර්ධන මධ්‍යස්ථානයේ පරිශෙන්දාරි කොඩිකාර මහත්මයා. ඒ වගේම තමයි ආරක්ෂිත භෝගවගාව පිළිබඳ හොඳ හසල දැනුමක් තියෙන මහත්මයෙක්. මේ මහත්මයා තමයි මේ මනතුංග මහත්මයා. කොඩිකාර මහත්මයා, දැන් මේ ආරක්ෂිත භෝගවගාව කියන්නේ තාක්ෂණික දැනුම් සම්භාරයක් අවශ්‍ය වෙන වැඩසටහන. ඉතින් අපිට ඉස්සෙල්ලම කියන්නක බලන්න මේ ආරක්ෂිත භෝගවගාව කියන්නේ මොකද්ද කියලා. තිස්ස හඳුන්වලා දුන්නා වගේම ආරක්ෂිත කියන වචනෙත් එක්කම අපිට අදහස් වෙනවා සාමාන්‍ය පරිසරයට වඩා කිසියම් හෝ විශේෂත්වයක් මේ තුළ තියෙනවා කියන එක. ඒ කියන්නේ ඇත්තම භෝගයක් ගත්තොත් අපි වායව සහ පාංශු කියලා කොටස් දෙකකට අපි භෝගයක් මූලිකව බෙදා ගන්නවා. වායව කොටසට කඳ, පත්‍ර, ඒ වගේ අපිට ඇහැට දකින්න පුළුවන් කොටස ඇතුළත් වෙනවා. ඒ වගේම පාංශ පද්ධතිය තුලත් මුල් සහ ඒ අදාළ ව්‍යුහයන් පවතිනවා. ඔන්න ඔය කොටස් දෙකම අපිට නියාමනය කරගන්න නැත්නම් අපේ පාලනයට නතු කරගෙන භෝගවගාවක් සිද්ධ කරගන්න හදාගන්න ව්‍යුහය තමයි අපි ඇත්තෙම ආරක්ෂිත ව්‍යුහය කියලා කියන්නේ. මේකෙදි වායව කොටසට ඇතිවන රෝග පලිබෝධ හා අනිකුත් තත්ත්වයන් පාලනය කරගන්න අවශ්‍ය වටපිටාව, ඒ වගේම භෝගයක උපරිම ප්‍රභා සංශ්ලේෂණයක් ආහාර නිෂ්පාදනයක් පවත්වා ගන්න ඕනි වෙන පරිසර සාධක පාලනය කිරීමක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ඒකට උදව් වෙන මූල පද්ධතිය හරහා ලබා ගන්නා ජලයේ සහ පෝෂක කළමනාකරණය කරන්න මූල පද්ධතිය හරහා අපිට හැකියාව මේ පද්ධතිය තුළදී ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ කාණ්ඩ දෙකම එකතු වුණායින් පස්සේ තමයි ඇත්තෙම අපි ආරක්ෂිත භෝග වගාව කියන එකත් ආරක්ෂිත ගෘහ නිර්මාණය කරන්නේත් අන්න ඒ කරුණ පාදක කරගෙන. මනතුංග මහත්මයා, දැන් මනතුංග මහත්මයා ඇවිල්ලා උඩු සුඩාන් වගේ ප්‍රදේශවල අපේ රටේ මුදා ගැනීම සඳහා තිබුණ සටනේදී රට මුදා ගැනීමරේලා අද දවසනට ඇවිල්ලා මේ ගොවිතැන්නවට යොමු වෙලා විශේෂයෙන් ආරක්ෂිත කුටීර තුළ මේ භෝග වගාව ආරම්භ කරන්න හේතුුනේ ඇයි? ඇත්තෙම මං මේ හරිතාගාර ආරක්ෂිත ගෘහතුරු වගා කරන්න හිතලා බොහොම කාලයක් වෙනවා. නමුත් මගේ අවිවේකී භාවය නිසා මට එක් කරගන්න බැරි වුණා. මම විශ්‍රාමික සුවයෙන් දැන් ඉන්නවා. එතකොට මං ඒ විශ්‍රාමික සුවයෙන් ඉන්න නිසා මං හිතුණා මට කුසකර්ම පරිවෙන්තුන් හොඳ මහතුරු ටිකක් හම්බුණා. ඒ මහතුරු උපදේශනෝ මම මේක පටන් ගත්තා. නමුත් මම මුලින් පටන් ගන්නකොට මං මට ඕන විදිහට තමයි කරගන්න ගියේ. මං එකෙන් ඇත්තෙම ලොකු අපහසුතාවකට පත් වුණා. කොඩිකාර මහත්මයා, දැන් අපි ගත්තොත් එහෙම ආරක්ෂිත භෝගවගාව හුඟා දුරට ප්‍රචලිත වෙලා තියෙන උඩ රට කලාපය තුළ. ඉතින් අනිකුත් ප්‍රදේශ මේ සඳහා යෝග්‍ය නැද්ද? එහෙමත් නැත්නම් උඩ රට කලාපය තුළ විශේෂත්වයක් තියෙනවද මේ ආරක්ෂිත භෝගවගාවට? ඇත්තට මේ தත්ත්වය අපි මේ විදිහට දකිනවා. මොකද විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ නිර්මාණයත් එක්ක පරිසර උෂ්ණත්වයට වඩා ඇතුළත උෂ්ණත්වය ඉහළ යනවා. සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිග්‍රේඩ් අංශක 5ක 8ක ප්‍රමාණයක පරිසර උෂ්ණත්වයට වඩා ඇතුළත උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර ඇත්තම මේ තාක්ෂණයේ ලෝකෙට හඳුන්වලා දුන්න ශීතකලාපී රටවල්, ශීතකලාපී රටවල් වල විශේෂයෙන් ශීත කාලය තුළදී වගා කරන්න තමයි මේ තාක්ෂණයේ ලෝකෙට බිහි වුණේ. ඉතින් ඒකත් එක්ක ගත්තාම අපේ රට තුළ තියෙන උෂ්ණත්ව විවිධත්වයත් එක්ක උඩ රට කලාපයේ තුළ පරිසර උෂ්ණත්වයට වඩා තරමක් වැඩි උෂ්ණත්වයක් තමයි භෝගවලට වඩාත්ම හිතකර උෂ්ණත්වය වෙන්නේ. ඉතින් ඒතර උඩ රට කලාපයේ තුළදී ආරක්ෂිත ගෘහ තුළ වගා කරන භෝගවලදී මම අර මුලින් සඳහන් කරා වගේ වායව පද්ධතියට අවශ්‍ය වෙන උෂ්ණත්වය කියන සාධකය ඉතාමත්ම ප්‍රශස්ත මට්ටමට එනවා හරිතාගාරයක් තුළදී. මනතුමාට දැන් ඔබතුමා කිව්ව ඉස්සෙල්ලා දැන් මේක ඉස්සෙල්ලා අඩාලුණා කියලා පටන්ගෙන යනකොට ඊට පස්සේ තමයි උපදෙස් අරගෙන තමයි කරන්න ගියා කියන්නේ. මේක රට පුරා ඉන්න ඇයිට මේක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න බලන්න කොහොමද මේ අඩාල වුණේ, ඇයි ඊගාට කොහොමද ඒක වර්ධනය කරගත්තේ කියලා. මට කලින් අවස්ථාවේදී මගේ වගාව අසාර්ථකම හේතුව මම පොර පාවිච්චිදී මම නියම නිර්දේශිත පොර පාවිච්චි කරේ නැහැ. අනවශ්‍ය විදියට තමයි මම මේක අත්තද බැලුවේ. නමුත් කුසිරසාන පාවිච්චි යුත් එහෙමයි. නමුත් රෝගේ එන්න ඉස්සෙල්ලා මම මේකට අවතීර්ණ වෙලා හිටියේ නැහැ. දැන්
කුසියම්මන්තුන් නිලධාරි මාතුරුන්ගේ උපදෙස් අනුව මම නිර්දේශිත පොහොර සහ කුෂ සාන ද්‍රව්‍ය නියමිත මාත්‍රාව අනුව තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මට හොඳ අස්වැන්නකට යන්න ලැබිලා තියෙනවා. කොටි කරමත්මේ දැන් අපිට කියන්නකෝ දැන් මේ ආරක්ෂිත භෝග වගාවේදී සැලකිලිමත් යුතු කරුණු කාරණා මොනවද කියලා. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ සඳහා අපි දරන මූලික පිරිවැය ඉතාමත් අධිකයි. විශාල ප්‍රමාණයක් ආයෝජනයක් තමයි අපි මේකෙදී සිද්ධ කරන්නේ. ඉතින් ඒ හින්දා අපි මුල ඉඳලම නියම ක්‍රමවේදවලට අනුව මේ දේ සිද්ධ කරොත් තමයි ඒ කරපු ආයෝජනයේ නියම ප්‍රතිඵල අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදී බීජ තෝරා ගැනීම ඉඳලා, කියන්නේ බීජ ප්‍රභේද තෝරා ගැනීම ඉඳලා පසුවස්සනු තාක්ෂණය දක්වා වූ පුළුල් පරාසයක මේ භෝගයට අදාළව කටයුතු අපි හරි විදිහට කළමනාකරණය කරගන්න ඕනේ. ඒකෙදී විශේෂයෙන්ම අපි හරිතාගාර තුලදී නිර්දේශ කරන්නේ හුඟක් වෙලාට දෙමුහුම් ප්‍රභේද. එතකොට ඒ කාලයට සහ ඒ ප්‍රදේශයට ගැලපෙන ප්‍රභේද තෝරාගන්න ගොවි මහතුරු තුල දැනුමක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි වගා කරන මාධ්‍ය ගොඩාක්ම වැදගත් දෙයක්. ඇත්තම මේ ගොවි මහත්මයා අපේ මනතුංග මහත්මයා ගත්තොත් හුඟක් වෙලාවට තරමක් දියුණු තාක්ෂණයන් පාවිච්චි කරනවා මේ හරිතාගාර තුල වගාවට. එතුමා නිර්පාංශ වගාව කියන තත්වයේ යටතේ තමයි සිද්ධ කරගෙන යන්නේ. එතුමා මාධ්‍ය විදියට තෝරාගෙන තියෙන්නේ කොහොබත් මූලික විච්ච මිශ්‍රණය. එතකොට ඒ වගේ මිශ්‍රණයකදී අපි පොහොර භාවිතය කියන එක ඉතාමත් සැලකිලිමත්ව කරන්න ඕනේ. අපි මනතුංග මහත්මයාම අහලා බලමු. මේ මනතුංග මහත්මයා කොහොමද මේක ආරම්භ කරේ? මේක යම්කිසි බියක් ඇති වෙනවද? මේක පවත්වාගෙන යද්දී අඩාල වෙනවද? මොනවද කියන කරුණු කාරණා ටික අපි මනතුංග මහත්මයාගෙන් අහලා බලමු. ඇත්තම ආර්ථිකාරය තුළ වගා කරන එක ඉතාම සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන් දෙයක්. නමුත් ගොවි මහතුරු මේකට බිය වෙන්න ඕනේ නැහැ. අමතර අධික මිලක් යනවා කියලා හරි උදාහරණ වශයෙන් කිව්වොත් මේ මං ඉන්නේ මේ ටන්ල් එක වර්ගාඩි 3500ක් වගා කරලා හරියට කරොත් එක කන්නේකින් මේ අසන්නට අසන්නෙන් ඒ වියදම් කරලා ගන්න පුළුවන්. හැබැයි හරියට කරන්න ඕනේ. බය වෙන්න ඕනේ නැහැ. කම්මැලි වෙන්න ඕනේ නැහැ. මේක අසාර්ථක කියලා අතහරින්න ඕනේ නැහැ. මේක කුසිකාරී මාර්ගෙන්තු නිලධාරි මාතුරුන්ගෝ විශේෂඥ මාතුරුන්ගෝ උපදෙස් අනුව කරොත් ඉතාම සාර්ථක වගාවක් තමයි ආර්ථික ගුරුතුල වගා කිරීම. දැන් ආරක්ෂිත කුටීරියක් තුළ මේ ආරක්ෂිත භෝගෝගාව කරනකොට ඒ සඳහාම වෙන්නුන භෝග වර්ග ඇති. ඉතින් මේ භෝග වර්ග මොනවද? ඉතින් මේ වගා කරනකොට භෝගෝටිය දන්න ඕන පොහොර නිර්දේශ වෙනත් රසායනික ද්‍රව්‍ය එහෙම මේවා පිළිබඳව අපේ ගොවි මහත්තන්ට හොඳ අවබෝධයක් ලබා දෙන්න ඕන. ප්‍රධාන වශයෙන් අපි උඩරට කලාපය සැලකුවොත් ආරක්ෂිත ගෘහ තුළ භෝගෝගාවේදී ප්‍රධාන වශයෙන් අපි වගා කරන්නේ බෙල් පෙපර්, සැලඩ් කියුකම්බ සහ තක්කාලි කියන භෝග තුන තමයි එළවලු යටතේ අපි ප්‍රධාන වශයෙන්ම වගා කරන්නේ. මීට අමතරව ඇතැම් ගොවි මහතුරු මල් වගාව සඳහා හරිතාගාර පාවිච්චි කරනවා. ආරක්ෂිත ගෘහ තුල මල් වගාව සිද්ධ කරනවා. කොමුණත් වැඩි වශයෙන්ම වගා කරන භෝග ප්‍රභේද භෝග වර්ග තුන වෙන්නේ බෙල් පෙපර්, තක්කාලි සහ සලාද පිපිඤ්ඤා. එතකොට මේ භෝග වර්ග 90ත් මේ වගේ පාලන ක්‍රම සහ යෙදිය යුතු පොහොර ප්‍රමාණය, නිර්දේශිත රසායනික ද්‍රව්‍යයන් එකින් එකට වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා ගොවි මහත්තුරු මූලිකව දැනුවත් වෙන්න ඕනි තමන් හදන ප්‍රභේද මොනවාද, භෝග වර්ගය මොනවාද, ඒකත් එක්ක පාවිච්චි කරන්න ඕනි තාක්ෂණික පැකේජේ මොකද්ද කියන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විස්තර අපේ ආයතනයේ එක් අංශ වලින් සංවර්ධනය කරලා තියෙනවා. ඕනිම ගොවි මහත්තයෙකුට මම ආරාධනා කරනවා මේ ප්‍රදේශය තුළ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සිද්ධ කරනවා නම් අපේ ආයතනයට ඇවිල්ලා ඒ තාක්ෂණික කරුණු ලබාගෙන තමන්ගේ වගාව සාර්ථකව සිද්ධ කරගන්න අවස්ථාව සලසා ගන්න කියලා. ආරක්ෂිත භෝගාව පිළිබඳ මේ කරුණු කාරණා හොයාගෙන යනකොට අපි වැලිමඩ කැඳගොල්ල ගම්මානයටත් ආවා. ඉතින් කැඳගොල්ල ගම්මානයේදී හම්බුණ නවරන් නන්දසේන මහත්මයාගේ ආරක්ෂිත වගාව මනතුංග මහත්මයාගේ ආරක්ෂිත වගාවට වඩා හසතුටින් වෙනස් ආකාරයට තමයි ඒක නිර්මාණ කටයුතු කරලා තිබුණේ. ඉතින් අපිට පුළුවන් දැන් මේ නවරත්න මහත්මයාගෙන් අහලා දැනගන්න කොහොමද දැන් මේ වගා කටයුතු මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ? ඇයි මේ විදිහට මේක මේ ආරක්ෂිත වගා පවත්වාගෙන යන්නේ කියන එක ගැන කරුණු කාරණා ටිකක් අපිට දැනගන්න පුළුවන් වෙයි. මුලදී අපිට ලොකු අවබෝධයක් තිබුණා කොහොමද හරිතාගාරයක් කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ අපිට තිබුණු ලබාගත දැනුමෙන් තමයි අපි මේ හරිතාගාරේ පටන් ගත්තේ. පටන් ගන්නකොට අපිට ලොකු ආර්ථික ශක්තියක් තිබුණා. පොඩි මුදලක් තමයි අතේ තිබුණේ. අපිට මුලදී ආධාරක්කම ගන්න අපහසුතාවයක් තිබුණා. මොකද අපිට මේ කරගෙන යන්න නැති ව්‍යාපාරයන් නිසා. ඊට පස්සේ අපිට ගන්න තිබුණු අපිට පහසුවෙන් ගන්න තිබුණු අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි මේ ලී ද්‍රව්‍ය පාවිච්චි කරගෙන මේ හරිතාගාරේ පටන් ගත්තේ. ජීවාණු මරණකදී අපිට මේකට කිසිම වීදමක් දාන්න සිදු වුණේ නැහැ. ඒ ශ්‍රමදායකත්වය විතරයි වීදමක් දැරුවේ. ඉස්සර අපි ඉස්සර පාවිච්චි කරමු ක්‍රම වේදනා අනුව අපි රසායනික ද්‍රව්‍ය සඳහා විශාල වීදමක් දැරුවා. ඒ වගේම
මේ වගේව පවත් දැනට ඉතාම හොඳ තත්ත්වයේ තියෙන හොඳ අසන්නක් මම බලාපොරොත්තු වෙනවා. කොඩිකාර මහත්තයා දැන් මේ නවරත්න නන්දසේන මහත්තයා කිව්වේ එයාලට මේ අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම කොඩිකාර මහත්තයා ලබා දුන්නා කියලා. ඒ ලබා දුන්න තාක්ෂණික දැනුම අනුව ඒගොල්ලෝ මේ ක්‍රම දෙකටම දැන් වගා කරලා අත්හදා බැලීම් ලබාගෙන වගා පවත්වාගෙන යනවා කියනවා. ඉතින් දැන් මේ වගා පවත්වන තවත් ගොවි මහතුරු ඉන්නවනේ. ඒ ගොවි මහතුරු දැනගන්න කැමති ඇති දැන් මේ මොකද්ද මේ ලබා දුන්න නව තාක්ෂණික දැනුම මොකද්ද කියන්නේ. එන්නේ ලබා දුන්න නව තාක්ෂණ. ඒ වගේ තමයි මේ නිර්මාණ කටයුතු කරනකොට මේ දෙක අතර පරස්පරතා ඇති වෙනවනේ. මෙන්න මේ තත්ත්වයන් මොනවද කියලා කියන්නේ. ඔව් ඇත්තෙම මනතුංග මහත්මයාගේ වගාවත් මේ නවරත්න මහත්මයාගේ වගාවත් බැලුවහම මෙතන තාක්ෂණික වශයෙන් කරුණු දෙකක් තියෙනවා. මනතුංග මහත්මයා ඉහළ තාක්ෂණයක් පාවිච්චි කරනකොට නවරත්න මහත්මයා සාපේක්ෂව අඩු තාක්ෂණයක් පාවිච්චි කරගෙන තමයි මේ වගාව සිද්ධ කරගෙන යන්නේ. ඉතින් මේකෙදි අපි විශේෂයෙන් මෙතුමට හඳුන්වලා දුන්නේ අඩු පිරිවැයකින් කොහොමද අපි මේ මාධ්‍ය ජීවානුහරණය කරගන්නේ කරගැනීමේ තාක්ෂණයක් සහ පොහොර භාවිතය සම්බන්ධයේ තාක්ෂණයක්. ඒකදී අපි මූලිකව මේ මහත්මයා මේ වගාව කරන්න පස් මාධ්‍යයේ හින්දා පස ජීවානුහරණය කිරීම සඳහා නව තාක්ෂණවේදයක් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. අපි ඒකට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ජෛව දුමායනය කියලා. බයෝ ෆියුමිගේෂන් කියන වචනේ අපි පාවිච්චි කරනවා. ඒකදී අපිට තෝරාගත්ත කොළ පොහොර වර්ග කීපයක් පාවිච්චි කරලා ක්‍රමවේදයක් ඔස්සේ සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කරගන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට බැක්ටීරියානු හිටුමැරීම, ඒ වගේම විවිධ නෙමටෝඩාවන්ගේ හානි සහ මූල පද්ධතිය හරහා ආසාදනය වෙන බොහෝමයක් වූ දිලීරයන් පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ ඔස්සේ ජීවානුහරණය කරගත්ත මාධ්‍ය භාවිතා කරලා අඩු වියදම් පොහොර මිශ්‍රණයක් ඔස්සේ වගාව සිද්ධ කරගෙන යන එක තමයි ඇත්තෙන්ම මේ ගොවි මහත්මයාත් එක්ක අපි මේකදී හත්හදා බැලීම සිද්ධ කරන්නේ. ආරක්ෂිත වගා පිළිබඳව මනතුංග මහත්මයාත් ඒ වගේම නරන්දාන්දසේන මහත්මයාත් කතා කරේ ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම්. මේ වගාව කොහොමද ඉදිරියට කරගෙන යන්නේ මෙතෙක්කල් ලැබූ අත්දැකීම් තමයි කතා කරේ. ඒ වගේම තමයි පරිසෙන්දාරි කොඩිකාර මහත්මයා කතා කරේ මේට අවශ්‍යෙන් තාක්ෂණික දැනුම කොහොමද, ඒ දැනුම මොකද්ද, අවශ්‍යෙන් තාක්ෂණික කරුණු කාරණා මොනවද කියන එක තමයි කතා කරේ. ඉතින් අපි තවත් දුරටත් රාශියක් මේ ආරක්ෂිත වගාව තුළ අද දවසේ නෝ නිල්ලා ඉන්නේ. ඒකට ඒ වගේම තමයි ඉදිරියේදී තව මේකට යොමු වෙන්නේ නැයත් ඉන්නවා. මේගොල්ලන්ටත් ගැටලු එහෙම හුඟක් ඇති වෙන්න පුළුවන්. ගැටලු පැන නගින්න පුළුවන්. තාක්ෂණික කරුණු අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි තාක්ෂණික කරුණු කාරණා අවශ්‍ය වෙන වෙලාවට ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රාදේශීය කුසිකාන පරිශ්‍රණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ බණ්ඩාරවිල කියන ලිපිට ලිව්වොත් එහෙම ඒ අවශ්‍ය දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේ තමයි බදාදා දවසේත් කුසිකාන ප්‍රදේශක මාතේ හමු වෙන්න පුළුවන්. ඒ හමු වීම තුළම ඔබගේ කුසිකාන ගැටලු ඔබට निराකරණය කරගැනීමේ හැකියාව තියෙනවා.